ඇබ්‍රල් ක්‍රීම්. හිටපු ජනාධිපතිතු වහන්සේ සාකච්ඡා කරපු වෙලාවේදී ලංකාවේ ජීවත්වෙන්න දෙමළ මුස්ලිම් ජනතාවට ආරක්ෂාව තහවුරු කරනවා කියලා අපිට පොරොන්දුවක් දීලා තියෙනවා. මුස්ලිම් ජනතාවට බයක් තිබුණා. මේ ගෝතාපේ රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වුණොත් මුස්ලිම් දෙමළ ජනතාවට ආරක්ෂාව ගැන පොඩි සැකයක් තිබුණා. දැන් අපි මහින්ද රාජපක්ෂ මැතිතුමාත් එක්ක සාකච්ඡා කරන් පස්සේ ඒ බය නැති වුණා. ඒකාබද්ධ කිරීමට අපි කැමති නැහැ. තුන නැගෙනහිර පළාතේ වැඩි දියුණු කිරීමට ඒගොල්ලෝ ඇෂුරන්ස් එකක් දීලා තියෙනවා. මේ පොදු ජනතා පෙරමුණ ඒ අනුව තමයි අපි එකතු වෙලා තියෙන්නේ. යහපාලන අපි ගෙනාවේ මොකටද? අපිට ආරක්ෂා නැහැ. අපිට ගහනවා, හැමදාම ගහනවා කියලා තමයි අපි මේගොල්ලෝ ගෙන්නුවේ. මේගොල්ලෝ ආරක්ෂා කරන්න බැරි නම් ආයිත් රනිල් තමයි ඉන්නේ, පක්ෂ නායක රනිල්. රනිල්ගේ පිටිපස්සේ ඉන්නේ ඉන්දියන් රෝ, ඊට පස්සේ ඇමරිකා, ඉස්රේලේ, ඒගොල්ලෝ තමයි ඒකේ පිටිපස්සේ ඉන්නේ. මහින්ද, ගෝටා, මේගොල්ලෝ පොලිටිකල් අපේ රටේ හදන්න ඕනේ, හයිවේ හදන්න ඕනේ, වැඩ නැතුව ඉන්න කට්ටියට වැඩ දෙන්න ඕනේ. ඒක තමයි ඒගොල්ලෝ කමති. අපි අයින් වෙලානේ හිටියේ, ළඟට ගියේනේ. හිස්බුල්ලා ඉන්නවා, අතාවල ඉන්නේ, හකීම් නිසා රිෂාඩ් නිසා තමයි ළඟට ගියේනේ. දැන් ගිහිල්ලා බලනකොට තමයි අපිට තේරෙනවා මේගොල්ලෝ අපිත් එක්ක ඔච්චර ආදරවල ඉන්නවා කියලා අපිට තේරුණා. මුස්ලිම් ප්‍රජාවට වැඩිම අභියෝගය තිබ්බේ මේ ආණ්ඩුව කියන එක මම මතක් කරන්න කැමතියි. අපේ ජනතාව ආරක්ෂා කරන්න ඕනේ නම් ජාතික ආරක්ෂාවක් නැතුව සහජීවනයක් නැහැ කියන එක මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. සිංහල ජනතාවගේ බහුතරය කාත් එක දින්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් එක්ක. සිංහල බෞද්ධ ජනතාවගේ රැකවර නැතුව මුස්ලිම් ප්‍රජාවට ගමනක් නැහැ කියන එක මතක් තියාගන්න. ඒ ප්‍රශ්න වලට විසඳුම් හොයන්න ඕනේ නම් අපි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඡන්දය දිය යුතුයි. මෙතර කළමුණේ මහනගර සභාවේ ස්වාධීන මන්ත්‍රීවරු 9 දෙනෙකුද මෙවර ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය ලබා දෙන බව අද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමු වී සඳහන් කළා. ඒ තංගල්ල කාල්ටන් නිවසේදී මට සඳහම්ුණේ නෑ ඊස්ටර්න් ප්‍රොවින්ස්. එතකොට ඒක ලොකු ව්‍යාපාරයක් ගෙනිච්ච සාරාන්ලා ඒ ව්‍යාපාරේ ධර්මෝට ගෙනිච්චානේ. දැන් තත්ත්වේ ඊට වෙනස් වෙන්න ඕන. People has been cheated by end all the political party. Yeah, you not done that. No, you didn't do it, sir. But ඊස්ටර්න් ප්‍රොවින්ස් එකේ ගිය වෙලාවේ උතුර නැගිනේද මේක කරන්න එපා. කවු කරන්න එපා. අපිට මේ යුද්ධ ඉවර කරලා දෙන්න. එච්චරයි නේ කිව්වේ. එතකොට අපි ඒක කරා. Maxis, number one tie in Sri Lanka.